අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ. විශාරද TM ජයරත්න ගයන අම්මා සඳගේ ගීතයේ අවසාන පදයයි මේ. ඒ ගී පදයට ප්‍රිය නොකරන තාත්තෙක් මේ ලෝකෙ නැහැ. පිය සෙනෙහස ඒ තරමට ප්‍රබලයි. ඒත් ඒ පිය සෙනෙහස ගැන ලොවට කියන්නට පියවරුන්ට ඉඩක් නැහැ. හැබැයි අපි හිතුවා පිය පදවිය අබියසින්න ගයන් වික්‍රමතිලකත් එක්ක මේ ගැන කතා කරන්න. දරුවා ලැබෙන්න තියෙන්නේ කොයි දවස්වලද? චතුරිකාට දරුවා ලැබෙන්න තියෙන්නේ සැප්තැම්බර් මාසේ පළවෙනි සතියේ. ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද? දුවෙක්. පුතාලා දෙන්නෙක් හිටපු නිසා දියණියෙක්ගේ පැමිණීම අපේක්ෂාවෙන් හිටියද මම දරුවන්ට හරිම ආදරෙයි. කවුරු ඉපදුනත් ආදරෙන් පිළිගන්නවා කියලා හිතුවත් චතුරිකාගේ කුසේ වැටෙන්නේ දියණියක් කියලා දැනගත්තාම හිතට මහා සතුටක් එක්ක ලොකු වගකීමක් දැනුණා. ඇත්තට මේ පණිවිඩය දැනගත්ත වෙලාවේ හිතට දැනුණු ඒ වචන විස්තර කරන්න බැරි තරම් හරිම ආදරණීය වගේම හරිම හැඟුම් බරයි. දියණිය කවුරු වගේ වෙනවා දකින්නද කැමති? චතුරිකා වගේ. චතුරිකාගේ රූප ස්වභාවය වගේම එයාගේ ගතිගුණත් එනවට මම හරිම කැමති. චතුරිකා කියන්නේ මහා පුදුමාකාර හොඳ ගතිගුණ තියෙන හිත ගොඩක් හය හරිම හොඳ කෙනෙක්. මගේ දුවත් ඒ වගේ වෙන්න කියලා මම නිතර ප්‍රාර්ථනා කරනවා. පියකු වීමට යන පණිවිඩය මුලින්ම දැනගත්ත මොහොතේ හිතට දැනුනේ මොන වගේ හැඟීමක්ද? ලොකු වගකීමක් නේද කියලා හිතට ශනිකවම දැනුණා. අපේ ලේන් දරුවෙක් ලෝකයට දායාද කරන්න නේද මේ සූදානම කියලා හිතට දැනුණා. චූටි දූත් මගේ පුතාලා දෙන්නත් හැමදාම සහෝදරත්වයෙන් සිටිය යුතුයි කියලා මගේ හිතට දැනුණා. ඇත්තම කියනවනම් චතුරිකා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත මොහොතේ ලොකු සතුටක් වගකීමක් වගේම මා අතින් ඉටුවිය යුතු යුතුකම් ගැනත් මතක් වුණා. දරුවා ලැබෙන්නේදී චතුරිකා වැඩක් කැමති වුණේ කිව්වට විශ්වාස කරයිද දන්නේ නැහැ. චතුරිකා දරුවා කුසට ආපු දවසේ ඉඳලම ආසාවෙන් නිල්ලුවේ එයාට මගේ අතින් කෑම එල දෙන්න කියලා. වෙඩින් වලට ගියත් කෑම ගැනීමට එළියට ගියත් කොටින්ම රාජභෝජන තිබුණත් එයා නිතරම කන්න කැමති වුණේ මං උයන බතයි ව්‍යංජන ටිකයි තමයි. මම උයද්දී තෙල් මිටිකිරි එහෙම පාවිච්චි කරන්නේ හරිම අඩුවෙන්. ඒ නිසාම පෝෂණයෙන් ඉහළ ගුණාත්මක බවින් වැඩි රස කෑමක් මං ඇයට නිරතුරුවම ලබා දෙන්න උත්සාහ ගත්තා. කුසේ වැඩෙන දරුවා ලස්සන වෙන්න කියලා චතුරිකා මොනවා හරි විශේෂයෙන් කැමට ගත්තද? එහෙමනම් නෑ. ඒත් එයා ඉස්සර ඉඳලම හැමදාම් වගේ ගොඩක් පළතුරු කනවා. දොඩම් වලටයි අඹ වලටයි හරිම ආසයි. කොමඩු පෙපොල් වලට නම් එච්චර ආස නැහැ. දරුවා වෙනුවෙන් ආධ්‍යාත්මිකව සූදානම් වීමක් වුණාද? ඔව්. දරුවා ලැබෙන්න ඉන්න කාලේ මාසකට වරක් හෝ දෙවරක් එක දිගට අපි දෙන්නා එකතු වෙලා බෝධි පූජා තිබ්බා. ඒ වගේම චතුරිකා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත දවසේ ඉඳලා හැමදාම රැට පිරිත් අහන්න පුරුදුනා. බබා කුසේ ටික ටික වැඩෙනකොට බබාත් ඒ පිරිත්වලට චලනයන්ගෙන් කුසේදීම ප්‍රතිචාර දක්වනවා. දරුවා වැඩෙන්නේ චතුරිකාගේ කුසේ. ඔබ දරුවා සමග සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ වන විට මේ දේවල් විද්‍යාත්මක පවා සොයාගෙන තිබෙනවා. සිතුවිලි වල ඇති ප්‍රබලත්වය ගැන ගන්නා හුස්ම රැල්ලක් වාසා කුසේ වැඩෙන දරුවාට මහා ආශිර්වාදයක් මම කරනවා. සිතුවිලි වලින් කරන ආශිර්වාදය හරිම ප්‍රබලයි. මට හිතෙනවා මමත් චතුරිකත් කුසේ ඉන්න දරුවාත් සිතුවිලි වලින් එකම ජාලයක ඉන්නවා කියලා. මම මගේ දරුවෝ තුන්දෙනාටම එක වගේ මේ ලෝකේ ජීවත් වෙන සෑම දරුවෙක්ගේම අනාගතේ යහපත් වෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. දියණිය කවුරු වෙනවටද කැමති? මම හිතන්නේ නෑ ඈ කලාවට සම්බන්ධ විය යුතුයි කියලා. කලාවට සම්බන්ධ වුණත් වරදක් නෑ. කොහොමඩත් මම කවදාවත් ඒ අයට තමන්ගේ ශේෂ්ත්‍රේ තෝරාගන්න බලපෑම් කරන්නේ නැහැ. මම ආසයි ඈ මම වගේ නිදහසේ ඉන්න නිදහසේ හිතන කෙනෙක් වෙනවට. කොහොමටත් මට විශ්වාසයි උපදින දරුවා දියුණු මනසක් තියෙන සිතුවිලි යහපත් ඉතා බුද්ධිමත් ජීවිතය ගැන සුභවාදීව හිතන කෙනෙක් වෙයි කියලා. ඔබ දැන් දරුවෝ තුන්දෙනෙක්ගේ පියෙක්. ඔබ ඔබ ගැනම ඔයිට වඩා හිතන්න වෙයි නේද? අම්බෝ ඔව්. දැන් මගේ වයස අවුරුදු 39ක්. මට දුවෙක් ලැබෙන ඉන්නවා කියලා දැනගත්තාම මට හිතුණා දෙයියනේ මම තව අවුරුදු 40ක්වත් ජීවත් වෙන්න ඕනනේ. දුවව බන්දලා දෙනකන්වත් මම නිරෝගීව ඉන්න දැනුත් මම ව්‍යායාම කරනවා. කෑම බීම පවා හිතලයි ගන්නේ. නමුත් මීට වඩා හිතලා මම නිරෝගීකම ආරක්ෂා කරගන්න ඕන කියලා හිතුණා. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.